අයිබෝන් ඔබෙක්වන්නේ චැනල් පෝ විශේෂ ප්‍රවෘත්ති විකාශය සමගයි අද පස්වරු තුනට ජාතික ජනබලවේගේ නායක අනුර කුමාර් දිසානායක මහතා ඉල්ලමින් මහරගමදී මහා සංඝරත්නය භික්ෂු සමුළුවක් හැඳවා තිබෙනවා. අද පස්වරු තුනට මහරගම තරුණ සේවා සභාවේදී මෙම භික්ෂු සමුළුව පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. මෙම භික්ෂු සමුළුව ආමන්ත්‍රණය කිරීම සඳහා ජාතික ජනබලවේගයේ නායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දෙක්වීමට නියමිතයි. මෙරට දැනට පවතින ආර්ථික දේශපාලනික සංස්කෘතිකමය ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා මහ සංගරුවන පෙරට එන බවට නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස දහස් සංඛ්‍යාත භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් අනුර දිනවන්න අනුර මෙරටේ නව්වන විධායක ජනාධිපතිවරයා බවට පත් කරන්නට අද මෙම භික්ෂු සමුළුව මහරගමදී පැවැත්වෙන බවටයි අපට වාර්තා වන්නේ. ඒත් එක්කම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන තවත් ජනරැලියක් අද පස්වරු හතරට මතුගම නගරයේදී කළුතර දිස්ත්‍රික්කයේ මතුගම නගරයේදී පැවැත්වීමට නියමිතයි. ඒ වගේම තමයි පස්වරු 6:30ට මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හමුවකටද විශේෂ හමුවකටද ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද දවසේදී එක්වීමට නියමිතයි. පස්වරු 3ට මහරගමදී භික්ෂු සමුළුව, ඒ වගේම තමයි පස්වරු 4ට මතුගම රැළිය, 6:30ට මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හමුවකට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එක්වීමට නියමිතයි. විශේෂයෙන්ම අද දිනේදී පස්වරු 3ට මහරගමදී පැවැත්වෙන භික්ෂු සමුළුව ඉතිහාසගත ඓතිහාසික භික්ෂු සමුළුවක් බවට පත්වන බවටද මේ වන විට අපට තොරතුරු ලැබෙමින් පවතිනවා. මහා සංඝරත්නය සමස්ත ජාතියෙන් අනුර නව්වන විධායක ජනාධිපතිවරයා බවට පත් කරන ලෙස අද දවසේදී ඉල්ලා සිටීමට නියමිතයි. එහෙම තමයි අපට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. සමගින් දැනට අපි චැනල් 4 විශේෂ ප්‍රවෘත්ති විකාශයෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.